මේ ඊර්ෂියා ක්‍රෝහකම මාන්නය ආදී මේ සිටිවිලි ජනිත වෙන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නයක් අහන්නේ. මේ ඔකටම මුල වෙන්නේ අර තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං ආදී වශයෙන් පෙන්න මුල. ලෝකේ යම්කිසි තෘෂ්ණාවකින් අවිද්‍යාවකින් බැඳීමක් තියෙනවා නම් ඒහා සම්බන්ධව යම්තරම බලවත් දේ තෘෂ්ණාව මේ ලෝකේ වටිනාකම උහුට එච්චර බලවත් වෙනවා. යම් යම් දේවල් උහුට අසීමිත වටිනාකමක් දකිනා මේ ලෝකේ විවිධ සම්පත්වල පංචකාම සම්පත්වල අන්නේව දැක්කට පස්සේ ඒවා මම කරගන්න ඒවා මගේ කරගන්න ඒවේ ආස්වාද ගිජු වෙලා ආස්වාදේ විඳගන්න විවිධාකාර නීචකම් කරනවා. ඒතර ඒ වගේම අනිකට ඒක නොවේවා මට ඒ සම්පත් ලැබේවා කියලා මෙහෙම ඊර්ෂ්‍යා කරනවා වෛර කරනවා ඒ ගති ලක්ෂණ එන්න පටන් ගන්නවා. මට ලැබුණේ නැන්නේ මේ සම්පත්තිය අලුට ලැබුණේ අන්න එහෙම හැංගීම් එනවා. මට මෙච්චර ගන්න මං උත්සාහ කළා මට ඇදුන්නේ නැන්නේ ස්විප් එක අරකට ඇදුණානේ. අන්න එහෙම අදහස් ඇවිදilla විවිධ නීච විදිහට පහත් කරලා හලකමින් නිඳා කරමින් අන්න එහෙම කටයුතු කරන ගති ලක්ෂණයක් තියෙනවා. ඒක එක දෙයකට නෙමෙයි තමන් මොනවද වටිනවා කියලා නිගමනය කරගත්තේ අවිද්‍යාවේ නිගමනය අනුව ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඉගෙන ගන්න ළමයෙකුට ඉගෙනීම වටිනවා කියලා ගන්නවා. අනික ඉගෙන ගන්න කාට වෛරසියාව කරනවා. හැංගීම් වෙනවා. සසේ පුරුද්දෝකයි. හැබැයි පාලනය කරගෙන ආදීනව දැකලා හැම වෙෙන් වෙන්න ආර්ය ධර්මයේ අනුගමනය කරන පින්වත් පිරිස් එහෙම හුරු කරගෙන එකකින් වෙෙන් වෙන්න ඕනේ. සුද්ධ කරගන්න ඕනේ. තමන් කරන්නේ යම් කිසි විදිහක ගුරු වෘතියන මුල් ගුරුවරයෙක් වෙන්න උත්සාහ කරනවා. තමන්ට බැරිලා වෙන කෙනෙක් එහෙම දෙන්න ගියොත් එහෙම බොහොම වෛරයක් ඇති වෙනවා. ඔහු කරා අප්‍රසාදයේ පළ කරනවා. තමන්ට තිබෙන තැනයි ගත්තේ කියනවා. මේ ආදිවාසීන් විවිධාකාර නීචකම් අභූත චෝදනාත් කරනවා. ඉතින් මෙහෙම තමයි හැම හැකියාවක මන්ත්‍රීවරයෙක් වුණත් එහෙමයි. ඇමතිවරයෙක් ජනාධිපති වුණත් ඒ තින් යන්නේ ක්‍රමයට තමයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පිරිස වලට වැඩිය කරනවා. ආර්යෝ කවදාවත් මට බැරි වුණානේ අර පුද්දලයා කරගත්තානේ ඔහුට නෙවෙයි මට ඒ වගේ එහෙම අදහසක් කවදාවත් ඉන්නේ ආරයන්ට. ආර්යෝ මොකද කරන්නේ? උතුම් තත්ත්වෙට ගිය කෙනාට වැඳලා පුදලා ගරු කරලා හරි අවවාද අනුශාසනාවක් අහගෙන තමන් ඒ තත්ත්වෙටපත් වෙනවා. ඔහු තම වෙන්නවත් ඔහුට වඩා ඉහළිය යන්නවත් එහෙම එහෙ කර නෙමෙයි සසර දුකේ මිදෙන්නේ. අන්න එතන තමයි යහපත් පැත්ත තියෙන්නේ. ඒ මගට හිත තිබ්බ කෙනාට ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරමාන නැහැ. එයා මේ ලෝකෙට වටනවා කියලා හිත තියන්නේ නැහැ. ලෝකෙ අසාරයි කියලා දකින්න කෙනා ලෝකෙ වටනාකම බැහැලා ඉන්නේ. උපන් නිසා මැරෙනකන් ඉන්නවා. බඩිකි නිසා කනවා. මොනවා කරන්න තනියෙන් කාගෙන යන්නේ නැහැ. එයා දකින්නවා එකේ දැහැමි සාධාරණ පැත්ත. තියෙන හැටියට බෙදාගෙන හදාගෙන කනවා. අන්නේමයි ක්‍රමවේද තියෙනවා. ඒ උතුම් ගුණත් එක්කලා තියෙන යුතුකම් උතුම් ගුණ ඒව ආර්යයන්ට වැඩෙනවා. ආර්ය මාර්ගය සකස් කරගන්නේ ඒ විදිහට. ඉතින් ලෝභයට දානීය පිළියමක් වූ වාසී කියලා මේ විග්‍රහ කරන්නේ. ඒක එක්තරා සුළු පිළියමක් විතරයි. දිනේ කදරියන් දානීයන ආදි වශයෙන් පෙන්නා තියෙනවා. කදරි කියලා කියන්නේ කෑදරයා. නමුත් ඒ අර්ථය නෙමෙයි එතන දීලා තියෙන්නේ. ලෝභකම ධානීන් ජය ගන්නවා කියලා. කෑදර කියන එක නොයේ කර්තීන් තියෙනවා. මොනවට මොනවට කෑදරද? පංචකාම සම්පත්තියේම කෑදරයි. අන්න එහෙම කෑදරකමක් තියෙනවා. ඒ කෑදරකම ඇරෙන්න නම් ඒ වර බැඳලා තියෙන මානසිකත්වය සුද්ධ කරගන්න ඕනේ. ධානී කියහම ඔය බත් ටිකක් විල කන්න දෙන එක හරි එනම් තියෙන ආහාරයක් හදලා දෙන එක විතරක් නෙමෙයි. ඒක එක කොටසක් පමණයි. ඒක නෑ කියනවා එහෙම නෙමෙයි. ඒකෙන් කරන්නේ එක්තරා මුලපිරීමක්. යම්කිසි කල්යාණේ විතර සම්පත්තියකට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ලැබුණාම ඒක උපනිසිරේ වෙනවා. ඒ කල්යාණේ විතර සම්පත්තිය සමන්ත සම්බන්ධ කරගන්න.
ඒ විලාදී අහනවා මේ පඤ්චකාමයන් ගියම දින ආදීනව ධර්ම ශ්‍රවණ ආදී ඇහෙනකොට මොකද වෙන්නේ අනේ වැඩක් නැති පඤ්චකාමයක් නේ අසාර පඤ්චකාමයන් නේ කියලා ඔහොම අත්හැරින්න පටන් ගන්නවා ඒවත් අත්හැරීමක් නොයල්මක් මිදීමක් වුණත් ඒවත් දානේව තමයි අර දන් දීම කියන එකෙන් මූලික හේතු වාසනා ලැබෙනවා ආයු වන්න සැප බල ඥානේ පහළ වීමට හේතුකාරකයක් දන් දුන්නාම ඒ උත්තමයන්ට සසරේ තමන් කරලා තිබිච්චල උපනිසිරේන පසුතලිය හැදෙනවා සමනාන්තරේ අන්නේම පසුතලයක් හැදුනහම සසර කරපු පුණ්‍යතාවයන් ඉදෙන්ට ඇදිලා එනවා ඇදිලා ආවට පස්සේ මොකද වෙන්නේ අර ආයුෂ වර්ණයේ ආදී මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න උපනිසිරේ වෙනවා අන්න එතෙන්දී ධර්ම අවබෝධය ලබා ගන්න හේතු වාසනාවත් ඔහුට ලැබෙනවා ඒක විශේෂ දෙයක් බඩිගින්නේ ඉඳගෙන වණ කියන්නත් අමාරුයි බණ අහන්නත් අමාරුයි ඒක මහා දාහයක් අසීමිතව බල පුරවාගෙනත් බණ කියන්නත් බෑ අහන්නත් බෑ ඒකත් ඒ වගේ එකක් බඩිගින්න දුරු කරගන්න වටමල තියෙන්න ඕනේ එදිර කයටත් පහසුයි ඇඟි අප්‍රාණික ගතියක් නැහැ ප්‍රබෝධයක් තියෙනවා ආහාරයෙන් ගන්න දින ආයුෂ වර්ණයේ සැපේ බලේ පටිවාණ ඥානෙට හේතු වෙන උපනිසිරි ලැබෙනවා අන්න ඒ ටික ලබා දුන්නා දේශකයන් වහන්සේලාට තමන්ලත් ඒකාන්තයෙන් හේතු ලැබෙනවා ඒ බඳු පසුතලයක් උදා කරගන්න පුණ්‍ය වාසනාවක් පහළ වෙනවා ඒ පුණ්‍ය වාසනාව තුළ ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙනවා අන්නේම අවස්ථාව ලැබුණාම ඔය කියන බැඳිලා තියෙන ලෝභකමින් බැඳිලා තියෙන ආසාවන්ගේ බැඳිලා තියෙන යම්තා පංචකාමයේ වැද්ද ඊවා ආදීනව දැකලා වෙන්ගීමේ ආනිසංස දැකලා අන්න ඒවා ත්‍යාග කරනවා ඉවත් කරනවා එච්චරකල් ඒවා බැඳිලා හිටියේ දැන් අල්ලාගෙන බදාගෙන හිටපුවා පැත්ත කරලා දානවා හැබැයි ගණ්ඩ බලාපොරොත්තුයි ඕන් තරම් ඉන්නවා ලෝකේ ඒවා ලොකු කරගත්තායි ගන්න කෙනෙක් ගත්තා මට වැඩක් නැහැ ඒ වගේ ලසන දේවල් තියෙනවා ලසන නිසා ගෙනහලා තියාගන්න දෙහිතක් තියෙනවා පොර කාල දඟල තරඟ කරලා නමුත් මේ හරියක් නැති බව දැනගත්තට පස්සේ ලසන පැත්තකට දානවා ඕවේ තරඟෙන් අහක් වෙනවා තරඟ කරන ඇයිට ඒක අවස්ථාවක් නේ ඒගොල්ලෝ ඒවා ගනි තමන්ට ප්‍රශ්නයක් නැහැ ඒ වගේම මීරි හඬ කියන එක හඬ හෝ හඬ සම්බන්ධ කරන සියලු දේවල් වලට යම් කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒව අසාරයි කියලා දකින්නකොට මම කරගන්න මගේ කරගන්න තියෙන බලාපොරොත්තුවක් අත්හැරලා මෙයා තරඟෙන් අහක් වුණා තරඟ කරන අය ගනි මට කමක් නැහැ ඒ කැමති වෙනට ගන්න මම ඒ වයින් කරලා දාලා තියෙන්නේ අන්න එහෙම තත්ත්වෙට පත් වෙනවා ගන්ධයන්ගේ ආග්‍රාණී ආස්වාදයේ හොයන අය ඉන්නවා ගාන ගන්ධකාමී අනේ ඔය ආස්වාදයන් ගැදී හරිය මොකද්ද කියලා ධර්මානුකූලව දකින්න කෙනා එච්චර කල් ගිය තරගෙන් අහක් වෙනවා ඌවට පස්සේ දගලන්නේ නැහැ එයා නිසා යම් කිසි ගන්ධයක් නිෂ්පාදනය වුණා නම් කැමති කෙනෙක් ගන්න කෙනෙක් ගත්තාම මට වැඩක් නැහැ ඌව ඌව පොර කකාවේ පස්සේ යන්නේ කවුද එකින් එකට බලවත් වෙනා වගේම තමන් අත්යන් එක තමන්ට හොඳට පැහැදිලිව පේනවා රසය කියන එකේ තිබෙන්නා වූ අසාරත්වයක් දකිනවා රසකාමී ගිජු වුණාම තිබෙන්නා වූ ආදීනව දකිනවා එච්චර කල් තිබිච්ච ගිජුකම අත්හැරලා යනවා හරි වැඩේ ගෙදර කේක් ගෙඩියක් ගේනවා විඳලා පොර කාලා ලොකු කෑල්ල ගන්නයි දඟලන්නේ දැන් ඒ අදහස් මොකුත් නැහැ තිබුණොත් ගන්නවා නැත්නම් නිකන් ඉන්නවා එහෙම සම්බන්ධයක් නැතිව යනවා යම් කිසි ආකාරයෙන් රසවත් දේවල් හරි හදලා තිබුණ දෙයක් වුණොත් බඩිකිනි වෙලාවක් වුණොත් ඒ වෙලාවට ගන්න දෙයක් තිබුණොත් ගන්නවා ආයි පොර කකා දඟලන්නේ නැහැ ඔක තියහම මයි කැල්ල තියහන් කියලා එහෙම දඟලෙලකුත් නැහැ ඉතින් එහෙනම් මම මේ කරනවා මෝරයක් කරගන්න අන්න පරිත්‍යාගයක හැටි කෑදරයා කෑදරකම් අත්හරින හැටි දානි ඒවා ඉවත් කළා ඒවා දුන්නා ඉත්පරසත් ඒ වගේ
විවිධාකාර සුඛ ස්පර්ශයන් හොය වෙනවා. ඒව මග කර මම කරගන්න මගේ කරගන්න දඟලනවා. මොන හරයක් ඇති දේවල්ද කියලා දැක්කම පස්සේ ධර්මානුකූලව කුසෙන් කරමු කොට්ට මෙට හොයන්නේත් නැහැ. පැදුරු කඩමල්ලක් මුල්ලක දාලා දිනවා මට ඒකත් ඇති. මට ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම අදහතර වහිනවා. අර ආස්වාද සුඛ විඳින පොර කණයි ඒව අයිති කරගන්නව පැනලා ගන්න කෙනෙක් ගත්තා මට ඔය ලොකු දේවල් නෙමෙයි මට කොහෙත් දෙකයි නිදාගන්න පැදුරු කඩමල්ලක් ඔහෙල් තිබුණා කවුරුන් නොහින්නා ඒකත් මට වැඩිය හොඳයි මගේ පාඩුවේ නිදාසේ ඉන්න පුළුවන් අන්න එහෙම අදහස එනවා ඒ වගේ තිබිච්ච කෑදරකම් අත්හැරලා යනවා ගන්න කෙනෙකුට ගන්න දෙයි දීලා ඉවත් වෙනකොට කෑදරය දානෙන් දිනනවා කියෝ ඕකයි ඔක හරි ගැඹුරු දෙයක් ඔය දානේ කියන වචනේ මේ ඛණ්ඩ දෙන කෑම පොඩකට සීමා කරගෙන තියෙන දානේ ආමිෂ දානේ අබේ දානේ ධර්ම දානේ කියලා දාන තුනක් තියෙනවා මේක ආමිෂ දානෙකට සීමා කරගෙන තියෙන්නේ අබේ දානේ ධර්ම දානේ ඊට වඩා බලවත් ඔකට වඩා බලවත් ධර්ම දානේ කෑදර වෙලා ඉන්න පුද්ගලයා ආවාස වලට කෑදරයි ආවාස මසුරුකම ලාභකීති ප්‍රශංසා වලට කෑදරයි වර්ණ මසුරුකම ඉගෙන ගත් ඒවා තියාගන්න කාටවත් නොදී තියාගන්න හිතෙනු ධර්ම මසුරුකම තමන් උසස් කුලයක අනික් අය පහත් අය කියලා කියන්නේ කැමති කුල මසුරුකම මෙන්න මේවත් කෑදරකම් තමයි ඔන්නවත් පැත්තකට දානවා. සෝවාන් වෙනකොට ඔය මසුරුකම් පහත් දුරු වෙනවා කියලා කියනවා. ආවාස මසුරුකම, වර්ණ මසුරුකම, කුල මසුරුකම, ධන මසුරුකම ආදී වන්නා වූ මසුරුකම් අත්හැරලා යනවා. අන්නේ මත්හැරලා ගියා මොකද ලතින් ඒවා කෑදරය දාලා. කෑදර වෙනවා, කදරි වෙනවා. කාපුවා තමයි දරාගන්නේ කාලා බලපුවාම රහයි මොනවද පංචකාමී භුක්ති ඉඳලා බලපුවාම රහයි ඒවා කාටවත් දෙන්න බෑ කියලා දරාගත්තාම කදරි වෙනවා හැබැයි ඉතින් මේක නිවෘත්ති වල නැති හින්දා පොත්වල මට බයිනවා මොකද කරන්නේ ඕක තේරුම් කරලා දෙන්න නොකිය බෑ ඒතර හොඳට තේරෙනවා මේ වචනේ නිවෘත්තිය පෙන්නපුවාම ඉතින් ඒ නිසා බැනන් ආහාරි කවන්නෑ කියා දෙන්න එනවා කියා දෙන කල් තේරුම් ගන්න ඕනේ ඒ වගේ අපි සුද්ධ වෙන ආකාරය. එතන මේ ඊර්ෂියාව කුහකකම මාන්නය මේ කියන එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔය ක්‍රමයට සුද්ධ වෙනකොට ධර්මාභෝධියත් එක්ක ප්‍රඥාවත් එක්ක මේ සියල්ලම අත්හැරලා යනවා ඔය ක්‍රමයට.